දැන් ඔබ නිරීක්ෂණය කරන්නේ මගේ ඩෙස්ක්ටොප් එක ඊට පස්සේ ඔබට දැක ගන්න පුළුවන් අපි LMMS කියන මෘදුකාංගය විවෘත කරන ආකාරය ඔව් LMS විවෘත කරාම ඔයාලට පේන්නේ මෙන්න මේ වගේ දර්ශනයක් මෙතන තියෙනවා song editor beat baseline editor controller track effects mixer සහ ඊට අමතරව මෙතන තියෙනවා standard toolbar එක ඒ වගේම ඔබට වෙනවා මුලින්ම මේක නම් වෙලා තියෙන untitled LLMS 0.49 විදිහට ඔයගලන්ට අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න ඕන නම් ප්‍රොජෙක්ට් new ගිහිල්ලා පටන් ගන්න පුළුවන් එහෙම කරත් ඕගලන්ට එන්නේ දැන් තියෙන window එකමයි එතකොට අපි බලමු මේ මෙතන මුලින්ම තියෙන මේ song editor beat baseline editor සහ මේ effects mixer මෙන්න මේ තුනේ මොකද්ද මේ තේරුම කියන්නේ song editor කියන ගත්තොත් මේක අපිට අන්තිමට ඕන වෙන්නේ එහෙනම් ඒක අපි පස්සේ කතා කරමු මේ beat baseline editor තමයි අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ අපි සින්දුවක් හදන්න යද්දී අවසානයේ සින්දුව අපි edit කරලා ඉවර වෙලා අවසානයේ song editor එකට copy paste කරගන්න එක තමයි කරන්නේ එතකොට මේ beat baseline editor කියන එකේ මුලින්ම තියෙනවා default preset කියන අපි මේක බලලා බැලුවොත් එහෙම අපිට එනවා ඩිෆෝල්ට් ප්‍රිසෙට් කියන මෙන්න මේ ට්‍රිපල් ඔසිලේටර් කියන මෘදුකාංගය ඕපන් වෙනවා මේ ට්‍රිපල් ඔසිලේටර් කියන එක මේ LLMS එකේ තියෙන එක උපාංගයක් කියලා කිව්වොත් නිවැරදි අපි බැලුවොත් එහෙම ඕගලන්ට ඕගලන්ගේ වින්ඩෝ එකේ වම් පස කෙළවරේ දකින්න පුළුවන් සිරස් අතර තියෙනවා මෙන්න මේ වගේ මෙන්න මෙතන ඔයගලන්ට ගිහිල්ලා බැලුවොත් එහෙම මෙන්න මේක ක්ලික් කරලා බැලුවොත් my projects කියන එක බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙච්චර කල් කරපු projects ටික බලාගෙන ඉමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ උඩ මේක ගැපුවොත් එහෙම ඒක තියෙන්නේ instruments. දැන් ඒක instrument එකක් තමයි මේ triple oscillator කියලා කියන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම මේකේ instruments තියෙනවා මගේ ගේන 17ක් තියෙනවා. तोर मैं एक एक इंस्ट्रूमेंट के अभी एक एक प्रोजेक्ट करना बोलूँ दम में ट्रिपल ओसिलेटर के निकल बेलो होते हैं मैंने मैं वाके साउंड का तब मैं डिफ़ॉल्ट प्रीसेट के दिए अभी डे ट्रिपल ओसिलेटर के साथ दे उन्हें विनाश कर गयी मैं क्या बताइए ना मैंने मेथड वहाँ पर से के लिए माय प्रीसेट्स किए ने का अभी बेलो मैं के इंस्ट्रूमेंट्स गोड़ा तीन बे इंस्ट्रूमेंट्स अदरिंग ट्रिपल ओसिलेटर एक ओपन ने वा तमाय गोड़ा मजिए नया बलूते में मैं इरेज़ करने का मेरे को उन्हें ने ऑडियो फाइल लेके दम मैं ऑडियो फाइल प्रोसेसर करने का बलूत मेरे को अपने ऑन करके आने बोला मनोविधि फाइल ला कर रही अब बलूते में मैंने मैं फॉर्मेट टेके फाइल ली थी अपने ऑडियो फाइल लेके ओपन करके आने पाए डॉट वेव डॉट ओजीजी डॉट डीएस डॉट एफएलएसी उन्होंने वीडियो उगाने बला करने बोला एमपी3 अपने ऑन करके नहीं मैं क्या बताइए ना හැබැයි මම MP3 ඔන් කරන්න ගියාම මේ ගරේට ඕනුන්නේ නැහැ ඒක මොකෝ කියලා නම් මන් දන්නේ නැහැ. දැන් අපි මේකේ බැලුවොත් එහෙම මේකේ සවුන්ඩ් එක එන්නේ ඔඩියෝ ෆයිල් එකක් විදියට. නමුත් මේ ට්‍රිපල් ඔසිලේටර් එකේ ඉන්ස්ට්‍රුමන්ට් එකක සද්දයක් තමයි නිකුත් වෙන්නේ. දැන් අපි උදාහරණයක් විදියට මේ ඔඩියෝ ෆයිල් එකෙන් FLAC එකක් ඕපන් කරගන්න අපි උත්සාහය දරුවොත් අපි මේකේ यूसर गिहिल्ला बलम LLMS samples मैं SD flat के नहीं अवेलेबल मामा कर बुनीर मान है तब मैं देना दिए ने बड़ा ओपन है ना लायनों मुको एक अरे हेतु तो मैं यहाँ पे दें मेरे ऑडियो फाइल ले आने ऑडियो फाइल ले प्रमाण यानु एक ओपन है ना वेलाव वेनस මගේ කම්පියුටරේ තාමත් වේගවත් පරිගණකයක් ඉන්න ටිකක් කියලා ගත වෙනවා. ඒ වෙලාව ඇතුළත අපි කල්පනා කරොත් මෙතන දැන් ටෙම්පෝ කියලා තියෙනවා. ටයිම් SIG. එහෙම එකක් තියෙනවා. ඒව ගැන අපි අපේ පසුවට කතා කරමු. ඊට පස්සේ අපි ගත්තොත් මේක තාම ඕන්නේ නැහැ මොකෝ කියලා නම් මන් දන්නේ නැහැ. අපි පොඩ්ඩක් ओपन कर बलो टास्क मैनेजर मुकदमे में आ कर निकला पिछुआ
LLMS not responding කියලා කැටනවා. අපි ටික වෙලාවක් ඉඳලා බලමු එයා respond කරනවා. බලුවොත් LLMS එක ගන්න ප්‍රමාණය මෙතන මම හිතන්නේ මේ 49ක් මරන් තියෙන LLMS එක. ඊට අමතරව මොකද්ද මන් දන්නේ EXE හේකුත් ඇවිල්ලා. ඒ මොකද්ද? ඒකත්සාව විශාල ප්‍රමාණයක් දත්ත ලබා ගැනීම කටයුත්තේ නිරත වෙන ආකාරයක් අපිට දක්නට ලැබෙනවා. සමහර විට ඒක වෛරස් එකක් වෙන්න පුළුවන්. ඒකත් අපි පසුවට පොඩ්ඩක් බලමු වෛරස් ස්කෑන් එක දාලා. උඩ කින බලන්න වෛරස් ස්කෑන් කරන්න. ඔයාලට මගේ දෙන්නේ මෙන්න මේ වගේ වෛරස් ගාඩ් එකක්. මොකද්ද? ක්වික් ස්කෑන් එකක් දාමු. පර්ෆෝමන්ස් එක ගත්තොත් එහෙම මගේ පරිගණකයේ 100% CPU usage එකක් තියෙන හින්දා තමයි මේ ස්ටක් වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේ CPU usage එක තවත් වැඩි කරන්න ඕනේ. මේ ස්කෑන් එක නවත්තලා දැම්මත් හරි. කැන්සල් ස්කෑන්. පස්සේ ස්කෑන් කරමු. LLMS එක තමයි දැන් හරි. බලමු දැන් applications. දැන් LLMS running. Okay. මර ප්‍රොසෙසර්ස් වල අතන තිය අරක තියෙනවා තාමනේ ඩකින් වල මේ ටික ඕෆ් කරලා බලමු හරි හරි මේ ප්‍රොසෙසර්ස් යටතේ මේ ඩිබට් වීඩියෝ මම මේ මේක වීඩියෝ කරන එක තමයි මේක මෙතන තියෙන්නේ පෙන්නන්නේ හරි හරි දැන් තේරුණා හරි අන්න දැන් මම ඔඩිය ෆයිල් ප්‍රොසෙසර් එකෙන් මම කරපු නිර්මාණය මගේ ඔඩියෝ එක මේකේ සවුන්ඩ් එක ගොඩක් වැඩි මට පේන විදියට මාස්ටර් එකේ සවුන්ඩ් එක ගොඩක් අඩු කරමු මේක තාම තිරේස කියලා වැඩිලා තියෙන මොකෝ මන් දන්නේ මගේ SD ෆ්ලැග් කියන එක මේ ගේන් එකත් අඩු කරලා ලිවයි වෙන එකද මගේ මවුස් එක ඒක කෝ මවුස් එක මම මේක රෙකෝඩ් කරන්න ගන්න CPU usage එක වැඩි වෙනද තමයි මේ ස්ටක් වෙන සම්භාවිතාවක් ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා වහම ක්‍රියාත්මක වන පරිදි මේක නවත්තන්න සිද්ධ වෙනවා මට. දැන් ගත්තොත් අපිට මෙතන මේ audio file processor එකේ අපි කරන samples අපිට මේකට දාන්න පුළුවන් samples දාලා ඒ sample එක අපිට ඕන pitch එකට වුණත් හදා ගැනීම හැකියාව තියෙනවා. මෙතන උගන් දක්වන ලැබෙනවා ජෙනරල් සෙටින්ග්ස් යටතේ වොලියුම් එක ඒ වගේම පෑන් කරන්න පුළුවන් අපිට එක්ක රයිට් ඕර් ලෙෆ්ට් නැත්ත දෙකටම එන විදියට දැන් මේක FX channel එක විදියට දීලා තියෙන්නේ 0 ඒ කියන්නේ මාස්ටර් ගේන එක තාමත් මවුස් එක දක්නට ලැබෙන්නේ නැහැ පරිගණකයේ ක්‍රියාකාරීත්වය අඩාල වීමේ ලක්ෂණ තමයි මෙතන පෙන්නුම් කරන්නේ තියම් බැලුවොත් මේ අපි කතා කරමු FX mixer එක ගැන. මේ FX mixer එකේ අපිට තියෙන්නේ effects දාන්න. අපිට ඕනම effects එකක් effect එකක් දාන්න පුළුවන්. අපි හිතුවොත් එහෙම අපි ඕන instrument එක ඕන effect channel එකකට දාලා ඒ effect channel එකට අදාළ අපි add effect යටතේ effects ඕන නම් අපිට දාගන්න පුළුවන්. මේකේ effects ගොඩක් දීලා තියෙනවා on board ඒ වුණා. ඒ වගේම අපිට effects ඕන අන්තර්ජාලයෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉන්ස්ට්‍රුමන්ට්ස් ගැන කතා කරොත් තව ඉන්ස්ට්‍රුමන්ට් එකක් තියෙනවා මොකද්ද SF2 player SF2 ඔයගොල්ලෝ දන්නවා SF2 කියන්නේ sound fonts sound fonts අපිට ක්‍රියා කරවීම හැකියාව මේ SF2 player එකෙන් ලබා දීලා තියෙනවා ඕනම .sf2 format එකේ sound font එකක් මේකෙන් open කරගන්න පුළුවන් ඒ වගේම ඒ instrument එක යටතේ අපිට පුළුවන් ගොඩක් effects ලබා දීමේ හැකියාවක් තියෙනවා reverb සහ
හරි මවුස් එක පෙවුනා හරි දැන් පොඩ්ඩක් ඇම්ප්ලිෆයි එක පොඩ්ඩක් වැඩි කරමු අංශු මාත්‍රයක් කොයි දැන් ආයි මවුස් එක පෙන්නේ මොන මංගල්‍යද මන් දන්නේ නැහැ දැන් ඔයගලන්ට මෙතන මම කරා තේරුණාද නැහැ මේ දැන් අපිට ඕන මෙතන දැන් ටෙම්පෝ ඕගල දැක්කොත් මෙතන තියෙන ටෙම්පෝ BPM කියන එක උඩු ගරවලේ තියෙන්නේ අපි කොහොමද ඒක වැඩි කරන්නේ ඒක කරන්නේ මේවයි ලෙෆ්ට් මවුස් බටන් එක අපි එතනට ගිහිල්ලා 140 ගාවට ගිහිල්ලා එතන ලෙෆ්ට් මවුස් බටන් එක ක්ලික් කරලා මවුස් එක උස්සන්න පහළ යැවීමෙන් ඉහළ යැවීමෙන් අගේ ඉහළ දැමීමටත් පහළ යැවීමෙන් අගේ පහළ දැමීමේ හැකියාවත් අපිට ලබා ගන්න පුළුවන් දැන් මම මෙතන කරලා තියෙනත් ඒක මේ AMP කියන එක මවුස් බටන් එක ගෙනියලා ඉහළම පොඩ්ඩක් කරා දැන් මගේ මවුස් එක පේන්නේ නැහැ හින්දා මට දැන් කර ගියා ගන්න දෙයක් නැතුව මම බලන් ඉන්නවා තාමත් මවුස් එක පේන්නේ නැහැ මොකද්ද මේකට හේතුව දැන් මම ඉෆෙක්ට්ස් ඒක ගැන කතා කරේ එතකොට දැන් SF2 player SF2 player එකේ අන්න ඒ වගේ ගියා තිනවා 105ක් විතර වැඩි කරා දැන් බලමු පොඩ්ඩක් කො මවුස් කෑල්ල එතකොට ඒ වගේම SF2 play එක යටතේ තියෙනවා මේ විදිහට දැන් මෙතන ඔයගොල්ලෝ දකින්න පුළුවන් ද ජෙනරල් සෙටින්ග්ස් වල ටැබ් එක යටින් තියෙනවා වෙනම ටැග් එකක් ඒ ටැග් එකේ තියෙනවා plugin ENELFO function FX MIDI කියලා FX යටතේ අපිට ඕන නම් ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකට ඉෆෙක්ට්ස් දාගන්න පුළුවන් ඒ කියන්නේ අපි ඉෆෙක්ට් channel එකකට සෙට් කරන්නේ නැතුව ඒ කියන්නේ අපිට මෙහෙම කරන්න පුළුවන් ඉන්ස්ට්‍රුමන්ට් ගොඩක් එක ඉෆෙක්ට් channel එකකට දාගැනීමේ හැකියාව තියෙනවා ඕනනම් එක ඉන්ස්ට්‍රුමන්ට් එකක් එයාට විතරක් අනන්‍ය වෙච්ච ඉෆෙක්ට්ස් දමා ගැනීම හැකියාව මේ FX කියන ටැබ් එක යටතේ ඔයාලට කරන්න පුළුවන්. MIDI කියන ටැබ් එක යටතේ කරන්න ඕනේ මොකද්ද කියලා මන් දන්නේ නැහැ. ඉන්දා ගෙන ගන්න යන්න එපා. තාමත් මවුස් එක වෙන්නේ. එතකොට දැන් අපි බීට් බේස් ලයින් එඩිටර් එකට ඉන්ස්ට්‍රුමන්ට්ස් දාලා තමයි අපි කරන්නේ. ඕන අපිට කෙලින්ම song editor එකට ඉන්ස්ට්‍රුමන්ට් එක දාලා කරන්න පුළුවන් සාමාන්‍යයෙන් හැබැයි එහෙම කරන්නේ නැහැ. අපි බී බේස් ලයින් එඩිටර් එකෙන් හරහා තමයි song editor එකට දාන්නේ. song editor එකේ කරන්නේ ඇත්තරම අවසාන වශයෙන් අපි කරන edit කිරීම සිදු කරන්නේ song editor එකේ. හරි දැන් මවුස් එක පේනවා. දැන් අපි බලමු පොඩ්ඩක්. ඔයගලන්ට ඇහුණක් දන්නේ නැහැ. පොඩ්ඩක් sound එක වැඩි කරලා බලමු. මෙතන මෙතන මගේ දැන මේ ඉරේසේ කරලා තියාරි අපි ENELFO එකකට ගමු ඒකේ තරක් දෙයක් නැහැ නේ මගේ දැන මේ ඉරේසේ කරලා තියෙන්නේ තිබ්බ ෆන්ක්ෂන්ස් අන්න හරිය මෙන්න මෙතන තියෙන අවුල තමයි කෝඩ්ස් දාලා තියෙන ඉඳලා මේක වෙලා තියෙනවා බලමු දැන් හරි යන් තැනදී ඒකට හරි දැන් අපි බැලුවොත් එහෙම අපිට ඕන පිච් එකකට මේක හදා ගන්න පුළුවන් මේන් ගියොත් එහෙම සිද්ධිය තමයි හරිද ඔයගන්ට ඕන පිච් එකට දාන්න පුළුවන්
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ඔයගොල්ලෝ පිච් එක ඉහළට යන්න යන්න සින්දු ස්පීඩ් එකත් වැඩි වෙනවා ඒ හින්දා ස්පීඩ් එක වෙනස් කරගන්න නැතුව පිච් එක ඉහළ යව ගැනීම ඒක ඉෆෙක්ට්ස් වලින් කරගන්න වෙනවා මෙතන අපි බැලුවොත් එහෙම ඇඩ් ඉෆෙක්ට් අපි ඔබලා බැලුවොත් ඔගලන්ට පේනවා ඉෆෙක්ට්ස් 100කටත් වඩා ප්‍රමාණයක් මෙතන තියෙනවා වගේ මම හිතන්නේ 100 වැඩි ඇති අපි ඕන ඉෆෙක්ට් එකක් දාලා බැලුවොත් ඉවලමු මෙන්න මේ ඉෆෙක්ට් එක දැන් මම මේක දාලා තින්නේ මාස්ටර් කියන channel එකට fx channel 1 එකට එතකොට මේ channel එකට දැම්මට පස්සේ fx channel 0 කියන එක එතකොට මේ 0 එකටද තමයි අපේ instrument එක තියෙන්නේ අන්නේ instrument එකේ තියෙන channel එකේ තියෙන effect එකට අදාළව තමයි instrument එකේ සද්ද නිකුත් වීම කියලා දෙන්නේ දැන් මෙතන තියෙන්නේ දැන් මෙතන අපිට echo effect එකක් ලබා ගැනීම හැකියාව තියෙනවා දැන් අපි ඒක නැති කරොත් නිගම්ම සින්දු යන්නේ අපි stereo echo එක දැම්මම මේ විදිහට ඉතින් ඔය වගේ පහසුකම් මේ ඔබ මුදුගාංගෙන් සපයලා තියෙනවා මේ මුදුගංගේ මීට අමතරව ගොඩක් දේවල් තව තියෙනවා අපි ඒව ගැන අපේ ඊළඟ වීඩියෝයෙන් කතා කරමු. ඔයගන්ට ඕන දේවල් තියෙනවා නම් ඔයගන්ට දාන්න පුළුවන් YouTube එකේ කමෙන්ට් කරන්න. එච්චරයි මේක තමයි ඉතින් මුදුගංගේ මේක නිකන් ලබා ගන්න පුළුවන් මුදුගංගේ මේක ගන්න නිකන් Google එකේ සර්ච් කරලා බලන්න LLMS කියලා ගන්න පුළුවන්. අරන් ඔයගලන්ට පුළුවන් මියුසික් එඩිට් කරන්න. ඒ වටේ මම ඔබන්ට අවසානයේ පෙන්වන මම අද හදපු එකක් නිකන් ඉන්න බැරුවට හදපු එකක් මගේ ඔකෙස්ට්‍රා එක මේක මම අවසන් කරනවා ඔබන්ට ඔන්න subscribe කරන්න පුළුවන් එච්චර තමයි කරන්න කියන්නේ කොහොම මගේ ඔකෙස්ට්‍රා එක අතුරු ගන්න වෙලා ආවේ දැන් ආයි ස්ටක් වෙයිද ඔක තමයි තියෙන ගැටලුව. discard කරලා ඔව් මේ තියෙන ඔකෙස්ට්‍රා එක ඔයගොල්ලෝ මේක අහලා සතුටින් YouTube එකෙන් ඉවත් වෙන්න පුළුවන්. ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න හැකියාව තියෙනවා මේක ලින්ක් එක මම දාලා තියන්නම් ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලට ඔච්චරයි